අද තමයි සිපි බබාට හොඳට කුටි කන්න හම්බෙන්නේ. සිපි බබා ගහයිද නැත්නම් ඩේමියන් ගහයිද කියලා හිතාගන්න බෑ. ඉතින් සන්නිගේ වෙඩින් අස්සේ මෙහෙමත් රණ්ඩු ඇති වෙනවනේ කියලා හිතනවා. ඉතින් කොහොම හරි අවසානට සිද්ධ වුණා සරණිගේ වෙඩින් එක. කිසිම ප්‍රශ්නයක් නැතුව තාමත් කියනවා වගේ බණ්ඩගේ ප්ලෑන් තමයි ඉතින් මෙතන වැඩ කරන්නේ. ඉතින් දැන් ඉතින් සරණිට යන්න අවසරයි අම්මගේ වෙන් වෙලා. ඉතින් අම්මලාට හරි දුකයි. කොහොම නමුත් ඔයාලා දන්නවා අවසානට සරණි අම්මයි තාත්තටයි මලිටයි කොහොමත් රෙහන්ගේ ගෙදර නවතින්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි සරණිට තියෙන සැප හැමදේම සරණිගේ අම්මයි තාත්තට මලිටම හැමෝටම දෙන්න පුළුවන්. ඉතින් රෙහන් කල්ලතුම කිව්වා රෙහන්ගේ නංගි අදින් අපිට පාරුවේ ඉන්න දීලා ඔයාලා යන්න කියලා. ඇත්තටම මෙතන රෙහන්ගේ නංගි අම්මයි හිටියොත් සරණියට මව ජීවිතයක් ගත කරන්න නෙමෙයි හම්බෙන්නේ. රුක්ෂානට වගේ ගෙදර යන්න තමයි සිද්ධ වෙන්නේ. කොහොම නමුත් බණ්ඩ නිසා තමයි මේ හැමදේම. ඉතින් ඒ වගේම රුක්ෂානා රට යනවා කිව්වා. දැන් ඊළඟට ඩේමියන්ගේ හුටපටේ අපි බලමු මොකද වෙන්නේ කියලා.